නීතිඥ තුමාගේ අවුරුද්දේ නීතිඥකමින් ඉල්ලා අසුනා නේද? රජයේ නීතිඥෙක් විදිහට නෙවෙයි, සාමාන්‍ය නීතිඥෙක් විදිහට ඉන්නේ. පුළුවන්නේ? එහෙම කරන්න පුළුවන්නේ? ජාලෝය! අයිබෝන්, කොහොමද? ආවද? ඔව්, මම සෝහගේ නඩුව කතා කරනවා. මට මේ සෙක්ටර් නිසා පර්ණමිසම් පාවිච්චි කරන්න පුළුවන් නේද? ඕකේ. ඔයා ජන්ලෝයට උදව් කරන්න ඕන. එයාත් දැන් ලෝයර් කෙනෙක් හැටියට වැඩ කරන්න පටන් අරන්නේ. බය වෙන්න එපා. මේ ජන්ලෝය කොහෙද ඉන්නේ? අන්න ඔෆිස් එකේ ඉන්නවා. පහුගිය දවස්වලම ටිකට හරහාට වැඩ කරා. ඇයි මෙච්චර බරක්කු? අතාරින්න. යමුද? එන්න. ඇයි හිනාවෙන්නේ? මං නිදාගෙන හිටියයි කියලා දීතුයි. අනේ නෑ, මේ අපි කොතනින්ද පටන් ගන්නෙ? අද නම් සුව මුණ ගැහෙන වෙන එකක් නෑ. එයාව බලන්න යාළුවෙක් ඇවිල්ලා ඉන්නේ. අදත් එක දවසකට එක්කෙනාට දෙන්න පුළුවන්? ඔව්, එහෙනම් ගින් හෙට එන්න. ඔයා ඇක්වේරියම් එකට ගිහිල්ලා තියෙනවද? මටත් එහෙ යන්න ආසයි. ඇත්තටම ඔයා බබෙක්ද? එහෙ යන්නේ? මගේ ලෝකය ගොඩක් ഘോഷාකාරී නිසා එහෙ ගියාම මගේ හිතට ගොඩක් ලොකු නිදහසක් දැනේ. මාරේව ලියලා තියෙන්නේ. මගේ බඩත් දඟලනවා මේක කියවලා. එක දිගටම කියවපු හින්දද කොහෙද? දිගටම කියවන්න. අද මගේ තාත්තගේ උපන්දිනේ. මට තාත්තව හැම වෙලාවෙම මතක් වෙනවා. එයා ජීවත් වෙලා හිටියනම් ගොඩක් සතුටු වෙන දවස අද. මගේ නඩුව වෙලාවේදී අක්කා උසාවියට ආපැටේ මට හැමතිස්සෙම මතක් වෙනවා. ඔයා එදා උසාවියට ආවේ නැත්තම් මං ගොඩක් අසරණ වෙනවා. එදා ආවට ඔයාට ගොඩක් ස්තුතියි. අවුරුදු 10ක් ගිහිල්ලත් මේ ඉන්න ගෑනු ළමයා එකම කෙනා නේද? ආ. එතකොට අර ලෝයද? ඒත් හරියටම දන්නේ. එහෙමද? අද ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එක තිබුණා. හරි එන. මං ගිහින් එන්න. ඒ කිම්චුංගි. ඕ සොම්බිනේ, ගොඩ කාලෙකට පස්සේ. ඔයා ඔය විදිහට හැමදාම සෝහ බලන්න ගියා මට යන්න වෙන්නේ. ඒ මදිවට දවසට එක්කිනාට බලන්න දෙන්නේ. ඔයා ඉතින් එයාගේ යාළුවෙකුත් නෙමෙයිනේ, මොකටද එන්නේ? ආ! රිදෙනවා. ඇත්තට මට නම් ඔයා ගැන ගොඩාක් දුක හිතෙනවා. ඇයි? සොම්බි, ඔයා එයාගේ පස්සෙන් ගියාට වැඩක් නැහැ, එයාට මතක නැහැ. සෝහ, ඔයා ගැන හිතුවේ නැහැ. එකවතාවක් හරි හිතුවනම් දුක නැහැ. තේරුණාද? ඒ මේකයි. ඒක මම බලා ගන්නම්. ඔයා වගේ නරුමෙක් ගැන මට කවදාවත් හිතන්න ඕනේ නැහැ.
ඒ ඕක අඳන්න දෙයක් නෙවෙයිනේ. ඒ සොන්බින් ඒ කියන්නේ එක දවසක් නැගිටලා බලනකොට ඒසිය ගෙදර හිටියේ නෑ. ඔයා යාගේ ලොකු මුණුපුරා කියලාත් කිව්වා. ඔව්. එතකොට අයියා එහෙම දෙයක් ඔයාට කියන්නේ නැත්තේ? ඔයා ඇයි ඔච්චර මහන්සි වෙන්නේ? අනිත් ලෝයස්ලත් ඔහොම කරනවද? නැත්තම් මට හම්බුනේ විශේෂ ලෝයකෙනෙක්ද? ගොඩක් විශේෂ කෙනෙක්. ඔයා මැරුවයි කියන මින්ජුන්කුක් කියන කෙනා මගේ අම්මවයි ඔයාගේ තාත්තවයි මරලා දැම්මා. එයා කොහොම හරි නීතියෙන් බේරිලා ඔයාවත් මිනී මරුමකට අහු කළා. හැබැයි අපි මේ නඩුව පෙරදුනොත් නීතිය ගැන මගේ තියෙන විශ්වාසය නැති වෙන්න පුළුවන්. අපි මේක දිනන්න ඕනේ. මම මේ වෘත්තියේ ඉන්නේ මේ නඩුවේ දුවට සාධාරණයක් වුණොත් විතරයි. හැබැයි මං මොන ක්‍රමයෙන් හරි ඔයාව මේකෙන් බේර ගන්නවා. මං ඔයාට කොයි වගේ කෙනෙක්ද? ආ? අපි දෙන්නගේ සම්බන්ධය මොන වගේ එකක්ද? නිකන් අඳුරන කෙනෙක්. එච්චරයිද? මට හිතෙනවා ඊට වඩා දෙයක් තියෙනවා කියලා. විශේෂ බැඳීමක් වගේ. ඔයා නොදන්න තව එක දෙයක් තියෙනවා. ඇත්තම කියනවනම් මට ඔය අකමැති. ඔය අම්මට කියලා තියෙනවා මං කිසි පිළිවෙලක් නෑ කියලා. ඔය ඇත්තමද? බොරු නෙමෙයිනේ. මට හිතෙන්නේ බොරුවක් වගේ. බොරුවක් නෙවෙයි, ඇත්තමයි. ඔය අම්මට අකමැති වුණ එකට ඇත්තටම මාත් කැමතියි. දැන් මේ නඩුව ගැන අවධානයෙන් ඉන්න, තේරුණාද? නඩුවට සූදානම් වෙන්න කියලා හිතාගෙන ආවේ. ජූරි සභාවක් ඉස්සරහනේ තියෙන්නේ. ඔයා මොකද ආවේ? මාත් ටිකක් කලින් ලෑස්ති වෙන්න හිතාගෙන ආවේ. ඔයා බයෙන්ද ඉන්නේ? නෑ, එහෙම නෑ. මට බය හිතෙනවා. මං කතා කරන එක වචනයක් ගානේ සෝහගේ ජීවිතයට බලපෑමක් ඇතිවෙන්න පුළුවන් නිසා මං පරිස්සම් වෙන්න ඕනේ. ඔයා බය වෙලා බෑනේ. ඔයා බය වෙන්න එපා. උන ප්‍රශ්නයක් ආවත් මම මේ නඩුව අතාරින්නේ නැහැ. දීපවටියක් අයිත් පස්සට ගන්නෙත් නැහැ. අනිත් එක ඔය දිනට සාධාරණය කරන්න පුළුවන් හොඳම අවස්ථාව මේක. ඒ වගේම එයා නිල්තෝචි කියලා ඔප්පුනාම මට අපෝසරයක් ජංගලකින් අහන්න හිතෙනවා. මටවාගෙන හිතන්න බැරිද කියලා අහන්න ලෝයචා. මං තාම එවුවේ. ඒ නිසා දැන් උත්තර දෙන්න නැතුව බලාපොරොත්තුෙන් ඉන්න. මං ඔයාකින් අහනකම්. යුචා, මං ගිලපු අමතක කරේ නෑනේ. මෙන්න ඔයා කරදර වෙන්න එපා. මං ඉක්මනට ගිහින් ඒ ටික අරන් එන්න. පොඩකින් මෙන්න
මේ මොකද්ද? හරියටම අවුරුදු දෙකකට කලින් අහුලගත්තේ. කල්පනා කරගෙන හිටියේ කොයි වෙලේද දෙන්නේ කියලා. ඉතින් දැන් තමයි හොඳම වෙලාව. මේ ඇඳුම ගෙනත් දුන්නේ ඔයාගේ ලෝයද? ඔව්. ජූරි සභාව ඉස්සරහා ඔයා හොඳට කැපිලා පේන්න ඕන හින්දා වෙන්නේ නැති ඔය වගේ ඇඳුම් ගෙනත් දෙන්නේ. එයා ඇත්තටම ගොඩක් මහන්සි වෙනවා. නරක තීන්දුවක් ලැබෙයි කියලා ඔයා බය වෙලා නේද ඉන්නේ? වැඩිය හිතන්න යන්න එපා. ඇයි මේ? මොකක්hari අසනීපයක්ද? මොකුත් නෑ. මං හොඳයි. සීලු දලාම නැගී සිටින්නෝ. සීලු දලාම අසුන් ගන්න. හොඳයි. විත්තිය නීතිඥයන් සීලු දලාම පැමිණ සිටිනවා නේද? ඔව්. ඔව්. එමනම් විත්තිකරු උසාවියට කැඳවන්න. වෙනදටත් වඩා අනිත් අයගේ හිත් කියවීමේ හැකියාව අද තමයි මට අවශ්‍ය වෙන්නේ. එතයි දැන්නේ. ඔයාට දැන් මේ හැකියාව නැති වෙලා තියෙන්නේ. ඔයාගේ හැකියාව නැතුව මටව ආරක්ෂා කරගන්න පුළුවන් වෙයිද? ඒ කියන්නේ එතකොට මේ නඩුවට ඔය දෙන්නා පෙනිසිටිනවා කියන එකනේ? ඔව්. මං උදව් කරන්න කියලා කිව්වා. ජූරි සභාවක් එක්ක වැඩ කරන පළවෙනි වතාව මේක. ප්‍රශ්න කරන එක ඔයා කරනව නේද? ඔව්. සාමාන්‍ය නඩුවල වගේ හරස් ප්‍රශ්න ලෑස්ති කරගන්න ඕනේද? ඕනේ නෑ. මුලින්ම ජූරි සභාවට තමන්ව අඳුන්වලා දෙන්න. උඩඟු කමක් නැතුව මුලින්ම අනිත් අයගේ විශ්වාසය දිනා ගන්න. ඉදිරිපත් කරන කරුණුත් ගොඩක් වැදගත්. මම මේ නඩුවේ අපරාධ පරීක්ෂක ලෙස කටයුතු කරන දොයොන්. ඒ වගේම මේ නඩුවේ ඔබතුමන්ලට සත්‍ය වටහා දීමට කැප වී සිටිනවා. ඔබතුමන්ලට වටහා ගැනීමට පහසු වන පරිදි මෙම චෝදනා ඉදිරිපත් කරන්න මම සූදානම්. මොනවද මෙයා මේ කරන්නේ? ප්‍රොජෙක්ට් එකකුත් හදාගෙන ඇවිල්ලා. බය වෙන්න එපා. ඔය දේවල් වලින් එයාට ලොකු බලපෑමක් කරන්න බෑ. අවුරුදු 11කට පෙර මින්ජුන් කුක් නැමැත්තා විත්තිකාර සෝහගේ පියා ඝාතනය කළා. මින්ජුන් කුක් නිදහස් වුණත් මේ විත්තිකරුට දිගින් දිගට තර්ජනය කළා. ගිය අවුරුද්දේ විත්තිකරුට තුවාල කිරීමක් කළා. මින්ජුන් කුක් විත්තිකරු සමග දැඩි වෛරයකින් පසුවීම නිසා 2012 ජූලි 22 රාත්‍රී 11ට යොන්ජු ප්‍රදේශයේ තියෙන මාළුපාන ස්ථානයකදී ඔහු සමග සටන් වෙදි මරා දමා තිබෙනවා. පසුව ශරීරයේ සියලු කොටස් සොයා ගැනීමට නොහැකි වන පරිදි ජලයේ ගිල්වා තිබෙනවා. විත්තිකරු දැනටමත් තමන්ගේ වරද පිළිගෙන තිබෙනවා. අද මෙම නඩු විභාගයේදී ඔහු විසින් සිදු කර ඇති මේ වරද පිළිබඳව විවිධ සාක්ෂි මගින් මෙම වරද ඔප්පු වන්න පුළුවන්. විත්තිකරු මෙම අපරාධයෙන් ගැලවීම සඳහා මතකයේ නැති බව පවසනවා. මෙම අපරාධය කර ඔහු ගම්බද ප්‍රදේශයකට ගොස් සැඟවී සිට තිබෙනවා. මිනී මැරීම සහ එය වසන් කිරීමට උත්සාහ කිරීම යටතේ චෝදනා ගොනු කරනවා. විත්තිකරුට චෝදනාව හොඳට වැටහෙන්න ඇති නේද? විත්තිකරු තමුන් වරද පිළිගන්නවාද? නෑ.
මම වරද පිළිගන්නේ. තමා නිවැරදි කරු බවද පවසන්නේ? ඔව්. පැහැදිලි. නීතිඥතුමිය කරුණ දැක්වීම සිදු කරන්න. හොඳයි. කරුණ දැක්වීම තමයි ගොඩාක් වැදගත් වෙන්න ඕන. ජූරිය සමාජිකින් ඉස්සරහා අපරාධ පරීක්ෂකට ආචාර කරන්න ඕන. එතකොට ජූරිය සමාජිකෙන් ජංගලෝය හොඳ බුද්ධිමත් සමාජිකයෙක් කියලා හිතනවා. ඔයා වගේ කෙනෙක් මේ වගේ නඩුවකට කතා කරන්නේ මොකක් හරි විශේෂ හේතුවක් වෙන්න ඇති කියලා හිතනවා. ඔයා කියන්නේ මට අර අපරාධ පරීක්ෂක ඉස්සරහා ඔළුව නමන්නේ කියලාද? මට නම් ඒ වගේ දෙයක් කොහොමත් කරන්න බෑ. සාමාන්‍යයෙන් කිලෝ 80ක් වමන බරති බස් කාපයක් වුණත් උපරිම වේගයකින් කැබලි කරන්න පටන් ගත්තත් ඔහුට පෑ හතරක පමණ කාලයක් ගත වෙනවා. එම නිසා කුඩා පිහකින් මෙවැනි අපරාධයක් කළ හැකිද? මේක නම් මාර නඩුවක් නේ. එක පැත්තකින් විත්තිකාරයාගේ මතක සම්පූර්ණයෙන් නැති වෙලා. එතකොට පිහ ඇඟිලි සලකුණුත් තියෙනවා. ඔන්න ඔය ඩොකියුමන්ට් එකේ ඇති වං අතක් ගැන කතාවක්. තව සාක්ෂි ගොඩක් තියෙනවා. එහේ තවත් චෙකකරුවෙක් සිටිනවා. ඔහු එම අනතුරු සිද්ධ වුණු ස්ථානයේ සිටි දුරකථන වාර්තා පවා ගැලපු පිහියක් භාවිතා කොට තමන්ගෙම වම්මත කපා ගත්තයි. ඒ කවුද? ගරු වෙන සිරිතුමනි. ඒ තමයි මින්ජුන් කුක් නැමැත්තා.